ශ්‍රී ලංකා බංගලි දෙවන එක්දින තරගයේ ජය සිංහයන් සතු වුණා. පෙරලිකාර ලෙස දෙවන තරගයේදී බංගලියන් හට දැඩි තරගයක් ලබා දෙමින් තරගාවලියට අවතිරණ වූ ශ්‍රී ලංකා කණ්ඩායම සමත්කම් දැක්වුවා. පෙර තරගයේ ක්‍රීඩා කළ විලාසය හා වනිදු හසරංග හට කඩු ලබා නොදෙමින් ජයග්‍රහණය පිළිබඳව උදම් මැනු බංගලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහට ඉතා හොඳ කදිම පිළිතුරක් එක් කිරීමට වනිදු හසරංග සමත්කම් දැක්වුවා. ඉතින් අද තරගයේ කාසිය වාසී හිමිකරත් කුසල් මෙන්ඩිස් පළමුව පන්දු යැවීමට තීරණය කළා. බංගලාදේශ කණ්ඩායම් පන්දු වාර 54 කඩලු 7ක් දැවි ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 286ක්. බංගලාදේශ වෙනුවෙන් අනගී නිමක් ක්‍රීඩා කර තවුහුඩ් නොදෙවි ලකුණු 96ක් රැස් කිරීමට සමත් වුණු අතර සෞම්‍ය අසාකර ලකුණු 68ක් ලබා ගනිමින් බංගලි ලකුණු පුවරුව ඉහළට ගෙන යාමට වැඩි දායකත්වයක් ලබා දුන්නා. අනගී පන්දු යැවීමක් දියත් කළ වනිදු හසරංග සිය පන්දු වාර 10 තුල එක් නිලකුණු පන්දු වාරයක්ද සමග ලකුණු 45කට කඩලු 4ක් ලබා ගැනීමට සමත් වුණා. එසේම දිල්ෂන් මදුසංක කඩලු 2ක් ලබා ගැනීමට සමත්කම් දැක්වුවා. පන්දු වාර 6යි පන්දු 4ක් පමණ දිල්ෂාන් හට යොමු කිරීමට හැකියාව ලැබුණේ පාදයේ ඇති වූ ආබාධත්වයක් හේතුවෙන් දිල්ෂාන් හට ඉතිරි පන්දු වාර කිහිපයක් දියත් කිරීමට නොහැකි වුණා. ජයග්‍රහී ලකුණු 287ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා මුල් කඩුළු 3 ලකුණු 43ක් තුලදී බිඳෙලමින් බංගලි පන්දු යවන්නන් තරගයට දැඩිව අවතීර්ණ වූ මොහොතක පැතුම් නිස්සංක සමග එක් වූ චරිත අසලංක සාර්ථක ලෙස බංගලි පීඩනය මගහටමින් තම ලකුණු රැස් කිරීම සිදු කරනු ලැබුවා. බංගලාදේශ පන්දු යවන්නන් විහිසට පත් කරමින් අනගී ප්‍රතිහරණයක් වියත් කරමින් සිවන කඩවල වෙනුවෙන් ලකුණු 185ක වාර්තාගත විශිෂ්ට සමර්ථතාවක් ගොඩනැගීමට පැතුම් හා අසලංක සමත්කම් දැක්වුවා. 106 වන එක්දින ශතකයේ ලබාගත් පැතුම් නිස්සංක ලකුණු 114ක් රැස් කළේ පන්දු 113කදී. එම විශිෂ්ට ඉනිමට අලංකාර 4 පහර 13ක් සමග 6 පහර 3ක් අන්තර්ගත වුණා. එසේම චරිත අසලංක ශතකය අභියසදී ලකුණු 91කට දැවි ගිය අතර එමිනෙමට 4 පහර 6ක් හා 6 පහර 4ක් අන්තර්ගත වුණා. පන්දු වාර 47යි පන්දු 1කදී කඩලු 4ක් පමණක් දැවි ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්කම් දැක්වුවා. ඒ අනුව තරඟ 3කින් සමන්විත එක් දින තරඟාවලියකට 1ක් වෙස් සටහන් කරමින් තරඟාවලිය සම කරමින් සිංහයන් තරඟ ජය වාර්තා කිරීම තරඟාවලියේ ජයග්‍රහණයට පෙර නිමිත්තක්. සුබ දවසක් කාලා හැමෝටම.